ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය උදෑසන පුවත් සිරස්තල වෙත කොවිඩ් හමුවේ පීඩාවටපත් ජනතාවට සහන දෙන්න සජිත් යලිත් රජේන්දි ලයි කොරෝනා වෛරස් ආසාදිතින්ට උපරිමයෙන් සත්කාර කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා ඇමති රමේෂ් කියයි කොරෝනා ව්‍යාප්තියට ආණ්ඩුව වග කිව යුතුයි මරික්කාර්ගෙන් චෝදනා ප්‍රථම නවධානයේ දේශීය පුවත් වෙත භාවිතයෙන් ඉවත් කරන හිස් කාබන් පෑන් සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ඊයේ දිනේ ආරම්භ වුණා භාවිතයෙන් ඉවත් කරන හිස් කාබන් පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා ඒ සඳහා සකස් කෙරුණු ප්‍රථම බහලුව ජනාධිපති කාර්යාලයේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා පාසල් සිසුන් ඉලක්ක කොට ක්‍රියාත්මක කෙරෙන අපි හැදී රට හදමු යනුවෙන් මෙම වැඩසටහන නම් කර තිබෙනවා දිනකට පාසල් පද්ධතියෙන් ඉවත් ලන කාබන් පෑන් බට ප්‍රමාණය කිලෝ 80ක් වමන වන අතර වසරකට කිලෝ 29000 ඉක්මවන බව මේ වන විට विशेष मंडल पत्रिका කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත්ව සිටින රටේ සමස්ත ජනතාව වෙනුවෙන් සහන ලබා දීම රජයේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පන්නිපිටිය ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පන්නිපිටිය දෙවරම් විහෙර විහාරස්ථානයේ පැමිණ විහාරාධිපති අමරපුර සිරිසුමන මහනිකායේ මහානායක ආචාර්ය කොළොණ්ණාවේ සිරිසුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කොරෝනා විසණය සමාජ ව්‍යාප්තියක් කරා ගොස් තිබෙන මේ වගේ මොහොතක අපේ රට දැය සුරක්ෂා කරන්නට ජනතාව රැක බලා ගන්නට රටක් හැටියට අපි සියලු දෙනාම වාද බේද නොතකා එකතු විය යුතුයි. මේ මොහොත වෙන විට අපේ රටේ කුසගින්නෙන් පෙළෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා සිටිනවා. මේ රටේ මේ කොරෝනා විසණය තුලින් ජන ජීවිත අඩාලවුණු පුරවැසි පළපුරට ආදායම් මාර්ග අහිමි වුණු මේ රටේ පොඩි මිනිසාට සහන සුබසාධනය මූල්‍ය ශක්තිය ලබා දීම අද රජයේ වගකීම. අහස උසට බඩු මිල වර්ධනය වෙලා තිබෙන මොහොතක වහාම බඩු මිල අඩු කරන්නට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්නට වර්තමාන රජයේ කැප වෙන්නට ඕන. රටක් හැටියට එක්සිට් එක්සප්ත රට ගොඩනගන කාර්යයේ විපක්ෂය අපි සියලු දෙනාම ප්‍රායෝගිකව සක්‍රියව සිටිනවා. නමුත් රටක් තියෙන්නට නම් රටක ජනතාව ශක්තිමත් වන්නට ඕන. අපි හැමෝම එකට එකතු වෙලා කොරෝනා මාරයා පරාජය කරන්නට එක්සේසත් වෙමු. එකට අත්වැල් බැඳගමු. කොරෝනා වෛරස් ආසාදිතින් සඳහා උපරිම සත්කාර කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. කැබිනට් තීන දැනුම් දී මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මේ මහතා මේ බව පැවසුවා. මෙම රෝගී තත්ත්වය සමග ජන ජීවිතය සහ රට අකර්මණ්‍ය නොකර ඉදිරියට ගෙන යාමේ වගකීමත් බාර ගන්නට කටයුතු සිදු කරමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඊටම වගකීමෙන් මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් රෝගීන්ට උපරිම රෝගී සත්කාර සේවන් සපයන්නට සහ නිරෝධායනන් පිරිස් සෞඛ්‍ය සම්පන්න නිරෝධායන කටයුතු කරන්න අවශ්‍ය කටයුතු සලසලා තිබෙනවා. ඊයේ රාත්‍රිය වන විට රෝගීන් 4,464ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබනවා. ආරම්භක ධාරිතාව හැටියට අපි සටහන් කරගෙන තිබුණේ ඇඳන් 5000ක ධාරිතාවයක්. ඊයේ අතකරු ජනාධිපතිතුමන් සඳහන් කළා රෝගීන් හැටියට හඳුනා ගන්නා මේ පුද්ගලයින්ව ඉදිරියේදී තෝරාගත් වෙනත් පහසුකම් සහිත ස්ථානවල වෙන් කරන ලද හෝටල් මීට පෙර නිරෝධායන සඳහා භාවිත කළ මධ්‍යස්ථානවල රෝගීන්ගේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අධීක්ෂණය යටතේ නවතාත බණ්ඩ කටයුතු කරන බව. එහි සැප්තැම්බර් මාසයේ දක්වා පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කාර්යසාධක බලකාය ඇති කරගත් එක්ගතාවයේ උනේ COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් වැඩ නවත්වන ලද ආයතනවල ඒවන විට සේවය කර්මීට සේවකයන්ගේ රැකියා අහිමි නොකර උන්ව පවත්වාගෙන යෑම. ඒ වගේම වැඩ නොමැතිකම නිසා සේවකයන් නිවෙස්වල නැවතීමේ අවශ්‍යතාවය
ජනතාවයක් මතුවලා තියෙනවා නම් අවසාන වරට ගෙවපු මූලික වැටුපෙන් 150ක් හෝ රුපියල් 14500 කියන මුදලෙන් දෙකෙන් වැඩි එක ඒ නිවසේ රඳවා සිටින සේවකයන්ට ගෙවන්න 2020 දෙසැම්බර් මාසයේ දක්වාම මෙම එකඟතාවයන් ක්‍රියාත්මක කරන්න කාර්යසාධක බලකායේ තීරණය කළා තියෙනවා සෞභාග්‍ය ඉදිරි දැක්ම වැඩසටහනේ බොහොම පැහැදිලිව තිබ්බ දෙයක් තමයි විශ්වවිද්‍යාල ළමුන් නැතුල් කර ගැනීම ලක්ෂ්‍ය දක්වා වැඩි කළ යුතුයි කියන මතයේ මෙහි පළවෙනි අදියර හැටියට වර්තමානයේ ලබගත් දඩහා ගැනීම 8500 කින් වැඩි කරලා තියෙනවා ඒ 8500 කින් වැඩි කිරීම සාමාන්‍යයෙන් 125ක පමණ වැඩි වීමක් අපි දකිනවා පළවෙනි මාසෙම අපි සෞභාග්‍ය ඉදිරි දැක්මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තියට වත්මන් ආණ්ඩුව වගකිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා පවසනවා ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ අද අත් වශයෙන්ම අද වෙනකොට දෙවන රැල්ල ඇවිල්ලා ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය සමාජගත වෙලා නැහැ කිව්වට සමාජගත වෙලා ප්‍රතිශතයක් විදිහට ව්‍යාප්තිය වැඩිම රටවල් අතරින් එකක් බවට පත් වෙලා තියෙනවා ජනගහනයට සාපේක්ෂව මේ අත් වශයෙන්ම කොරෝනා බෝ කරේ මේ ආණ්ඩුව මේ රටට ජනාධිපති කමත් අරගෙන ඉවරයි 3/2 අරගෙන ඉවරයි ඒකාධිපති ව්‍යවස්ථාවත් සම්මත කරගෙන ඉවරයි පළාත් සභා ටිකක් අතේ තියෙනවා ප්‍රාදේශීය සභා ටිකක් තියෙනවා ඔක්කොම මගුල් ටික තියෙනවනේ ඉතින් ඒ නිසාවත් දැන් බෝ කරපු කොරෝනා ටික නැති කරන්නකෝ කිසිම වුමනාවක් නැහැ ජනතාව රැක බලා ගන්න මොනා වුණත් අපේ වැඩේ අපි කරගන්නවා කියන තීරණයක තමයි ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා ඉල්ලා හිටිනවා මේ ජනතාවගේ බඩගින්න පීඩනයක් බවට පත් කරලා ඒක පිට වෙන්න දෙන්න එපා මේ එක පොකුරු වශයෙන් නිරෝධායනය වීම හරියන වැඩක් නෙමෙයි රෝහල් වල දාන්තාව ඉක්මවා ගිහිල්ලා ගෙවල් වල නිරෝධායනය කරනවා විතරක් නෙමෙයි ගෙවල් වල ඉඳන් ඒ ඇයට ප්‍රතිකාර කරන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා ඊ කුලියා පිටි හම්බුන රෝගියෙකුට අද වෙනකන් රෝහලක් අනුයුක්ත කරලා නැහැ හදක් නිදහස් වෙනකන් ඉන්න කියලා උපදෙස් දීලා තියෙනවා ඒ වගේම දැන් කුරුණෑර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් පහකට ආසන්න ප්‍රමාණයක් ඇඳිරි නීතිය දාලා තියෙනවා විශේෂ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඡන්දය දීලා එතුමාව අගමැති කරන්න පාර්ලිමේන්තුවේ එන්න ශක්තිය දුන්නු කුරුණෑර දිස්ත්‍රික්ක ජනතාවට කොඩම්මාගේ සැලකිලිද කියලා මම මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් අහන්න කැමතියි රජය අද කොවිඩ් වසංගතයට දීලා තියෙන කුඩම්මගේ සැලකිලි පළවෙනි ස්ථානයේ නෑ දෙවෙනි ස්ථානයේ නෑ තුන්වෙනි ස්ථානයේ නෑ මම දන්නේ නෑ කීවෙනි ස්ථානයේද කොවිඩ් වසංගතය තියෙන්නේ ඊයේ පෙර දානකම් පළවෙනි ස්ථානයේ දීලා තියෙන විශ්ව සම්මත කරගන්න විසම නිවස්ථා සංශෝධනයේ සහ රටේ වත්මන් තත්ත්වය ඇතුළු දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳව ඊයේ දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා මොදාමත් කතා කරන්නේ සුදුසුකම් තියනද කියලා කියා තමයි හැම ආණ්ඩුවක්ම කතා බහ කරන්නේ හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිතුමාට පස්සේ තමයි අධ්‍යාපන සුදුසුකම් විදිහ සුදුසුකම් නොලබන අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබා දෙන්න එහෙම නැත්නම් එයාව ආණ්ඩුවේ රැකියා ලබා දෙන එක තමයි අවශ්‍යතාවය වුණේ වැඩි බලය දූෂණයට වංචාවට මිනී මරුමට හේතු වෙනවා වගේම විනාශයටත් හේතු වෙනවා. ඒක 2010යි අපි දැක්කා. අන්තිමට මොකද වුනේ 2015 ජනාධිපතිතුමාට ගෙදර යන්න උනේ නැති යුද්ධ රූප නායකයාට. 20 ජයග්‍රහණය ඔවුන්ගේ පරාජයේ ආරම්භය. දහමනේ සංශෝෂණය ඉවත් කරගන්න අවශ්‍යතාවය තිබා 3/2 ජනවරමක්. ඒකට ඡන්දෙ දුන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුද ඡන්දෙ දුන්න ඩයනද අපේ මන්ත්‍රීවරුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. රජයේ වගකීම සහ හැකියාව තමයි 3/2 සම්මත කළ 19 ඉවත් කරගෙන ජනතාව අපේක්ෂා වුණ පාලනය ඉදිරියට ගෙනින්න එක තමයි රජයේ හැකියාව. ජනතාවගේ පැත්තෙන් මේනෝඩ ඉෂ්ට කරපු එකම කාරණයක්වත් තියෙනවා. ජනතාව එක පැත්තකින් කොරෝනා වලින් බැටකනවා. අනිත් පැත්තෙන් දැන් ජීවත් වෙන්න බැරුව බැටකනවා. ව්‍යාපාරික සියල්ල කඩන් වැටෙමින් ඉන්න ව්‍යාපාරිකයෝ ටික මේ ඔක්කොම බැටකනවා. ආණ්ඩුවට අවශ්‍ය වුණා 20 වෙනි සංශෝධනය කියන්නේ. 20 වෙනි සංශෝධනයේ කොතනද ජනතාවට සහන දෙන දෙයක් ඉල්ලුවේ? රාජසභා මණ්ඩපයේ කඩා බිඳ දමලා මේ වෙනකොට දින 100 පැනලා තියෙන්නේ. මේකට ඉහළ සහ පහළ අධිකරණවල නඩු දෙකක් යනවා. හැබැයි කඩපු අපරාධකරු තාමත් නගරාධිපති විදිහට නිර්පද්‍රිතව තමුන්ගේ රාජකාරිත් කරනවා. රට ගොඩනගන්න විනාඩියක්. පොසිටිව් මිනිට් දැන්. මේ දිනවල ලොව පුරා උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමට සහ ඉන් ආරක්ෂා වීමට විවිධ පාර්ශවයන් විසින් නව නිපැයුම් හඳුන්වා දීමට ඉදිරිපත්ව සිටිනවා. මේ එලෙස වෛද්‍යවරයෙක් විසින් නිර්මාණය කළ නව නිපැයුම පිළිබඳව තොරතුරුයි. COVID-19 ආසාදනය වූ රෝගීන් සහ එම රෝගියාගේ ආශ්‍රිතීන් පහසුවෙන්ම හඳුනාගත හැකි ෘතුකාංගයක් නිර්මාණය කිරීමට දික්කොයි මූලික රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍ය ලහිරු ප්‍රබෝධ මහතා සමත්ව තිබෙනවා. ඔහු පවසා සිටින්නේ ස්මාර්ට් ජංගම දුරකථනයකට අදාළ මෘදුකාංගයේ ඇතුළත් කිරීමෙන් පසු COVID-19 වෛරසය ආසාදනය වූ සහ ඔවුන්ගේ ආශ්‍රිතීන් පහසුවෙන්ම හඳුනා ගැනීමට හැකිවන බවයි. ආරක්ෂක අංශ විසින් හඳුන්වා දීලා තියෙන්නේ පොතක
එක තමන්ගේ නම ඇඩ්‍රස් එක ෆෝන් අංකේ මේ දේවල් ලියන්න කියලා. අපි මෙන්න මේ දැකපු ප්‍රායෝගික ගැටලු මොනවාද කියලා හඳුනාගත්තට පස්සේ මම ලහිර සම්පත් කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයත් නිර්මාණය කරා මේ සඳහා ඇප් එකක්. එතකොට මේ කියන ඇප් එක හරහා අපි විසඳුම් ලබා දෙන්න සූදානම්. දැනට අපිට මේක භාවිතා කිරීමේ හැකියාව තියෙන අන්දමට තමයි අපි මේක සකස් කරලා තියෙන්නේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්දිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුබම සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.